තිස්සමහරාම විජිතපුර ප්‍රදේශයේ ජීවත් වූ මාස 11ක පමණ මලිත මිහිරංග නම් දරුවා මිය ගියේ මීට මාසයකට පමණ පෙරයි. එම දරුවා මිය යාමට හේතුව නිර්ආහාරව සිටීමත් සමග ඇති වූ මන්දපෝෂණ තත්වයක් බවට මුලින් කියවුණු අතර ඒ සමගම ඒ දරුවාගේ මරණයට වගකිව යුතු බව පවසමින් රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුගේම සේවය තහනම් කිරීමටද කටයුතු කරන බවට තොරතුරු වාර්තා වුණා. කෙසේ වෙතත් මේ දරුවා මිය යන්නට හේතුව මන්දපෝෂණය හෝ වෙනත් අසනීප තත්වයකටත් එහා ගිය එම මව්පියන්ගේ නොසලකිලිමත්කම බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ගෑම කොච්චර හම්බුණත් උයල එහෙම දෙන්න දැනගන්න ඕනේ. ඔය ඒක දන්නේ නැහැ. අම්මා පිටරියත් අම්මන්වත් කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් එහෙම කියලා මේ අම්මලා තාත්තලා ඒ අම්මයි තාත්තයි දැනගන්නවා දරුවා හැදුණා දරුවා මේ ලොකු මහත් කරන කෑම උයල දෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. ඉතින් අනේ මිස්සු උපාලි නැහැ නිසා මේ ඒක මහා සාධාරණයක් ඔය ජොබ් विविध द्रव्य परित्याग අනිවාර්යයෙන් මම දකින්න විදියෙන් මේ ළමයා නැති වෙන ප්‍රධානම හේතුව තමයි දෙමව්පිය දෙන්නා දෙමව්පිය දෙන්න වග කියන්න ඕන අනිවාර්යයෙන් පියා වග කියන්න ඕන ළමයි නැති වෙයි ළමයා නැති වීම පිළිබඳ වෙන කිසිවක් කෙනෙක් නැමේ යෝගේ වැඩිකාරු වෙලා තියෙන්නේ. මේ අතර මියගිය දරුවාගේ පියාට සමෘද්ධි සහනාධාරය ලබා දීමට තීරණය කර තිබුණත් ඒ පිළිබඳවද ඔවුන්ගේ උනන්දුවක් නොතිබුණු බවයි ගම්වාසීන් පවසන්නේ. මේකට ඉල්ලන්නේ කොහෙන් පස්සේ මේ ගෙදර මිනිස්සයා ඇප්ලිකේෂන් එක පුරවලා දෙන්නේ නැත්තම් අභියාචනය දෙන්නේ නැත්තම් කිව්වත් මේක වෙනත් කෙනෙකුට දෙන්නේ කියන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒක මම හිතන්නේ මේ මිනිස්සෙක මොකක් හරි මානසික ගතියක් තියෙනවා. ඒ වගේම මම මේ මාධ්‍යවතුන්ින් දැක්කා නිලධාරීන් පස් දෙනෙකුගේ වැඩ තහනම් වෙලා. හැබැයි අද වෙනකම් මහතුරු කිසි කෙනෙකුගේ වැඩ තහනම් වෙලා නැහැ. එහෙම රාජ්‍ය නිලධාරියෙකුට වැරද්දක් නැතුව එහෙම වැඩක් තහනම් කරන්න බෑ. අපි හිතමුකො සමෘද්ධිය දුන්නේ නැහැ කියලා. එහෙනම් මේ පුද්ගලයා සමෘද්ධි නිලධාරියෙක්ගෙන් මෙන්න මම මෙච්චර කාල සමෘද්ධිය ඉල්ලුවා මට දුන්නේ නැහැ. එහෙම පැමිණිල්ලක් කියන. ඒ කිසිම දෙයක් නැහැ. දැනුත් ඔහු කියන්නේ මම ඉල්ලුවේ නැහැ මට මේ දුප්පත් උන්ට දෙන්න දෙයි මට අවශ්‍ය නැහැ කියන්නේ. දරුවාගේ මරණය පිළිබඳව අප ප්‍රශ්න කරන විටත් දරුවාගේ පියා පිළිතුරු දීමට පවා දැක්වුවේ උදාසීන බවක්. ඒ තුල නිකන් කියන්නකෝ. මෙන්න පොඩක් කතා කරාම යන්න හැදුවේ දුපේ. එහෙම උඩේ. ඉදර පොඩක් ගිහින්. රෝහල ටයිම් එක කියලා තියෙනවා. ඉතින් අයියා ඔයා රෝහලට යන්න තිබුණා දරුවා අරගෙන ඉස්සෙල්ලා. දරුවා නැති වෙන්න ඉස්සෙල්ලා. ඇයි දරුවා රෝහලකට පෙන්නුවේ නැත්තේ? ඈ? ලෙඩවිලා ඉඳිද්දි. එම දරුවාගේ මවද තම දරුවාගේ මරණය පිළිබඳ අදහස් දැක්වුවේ මෙසේයි. මේ මේ දරුව නැති වෙන කවද්ද? දරුව නැති වෙලා මේ මාසෙක දවස් 4ක් විතර වෙනවා දැන්. දරුව නැති වෙලා. මේ පහල. එතකොට මේ දරුවා ඇයි නැති වුනේ? මොනවද තිබුණ අපහසුකම්? ඒක කියන්න. මොනවද දරුවට තිබුණ අපහසුකම්? දරුවා ඉතින් හන්දට ඉඳලා තමයි පස්සේ ඉතින් මේ ලෙඩ වුණා ඉතින් ලෙඩ වුණා මේ ડોක්ටර් කිව්වා මන්ද පෝෂණය කියලා තමයි සර් ඉතින් හා ඒ කියන්නේ එතකොට දරුවට කෑම බීම ලැබුණ නැද්ද බඩගොල නැගේ තිබුණා දරුවට කෑම බීම ලැබුණ නැද්ද මේ කෑමත් ඉතින් අද කිහිම තමයි තිබුණේ ඇයි එහෙම වුනේ දරුවෙ තියෙන කන බොන දේවල් කන්නේත් නැ අනිත් අතට දානවා කන්නේත් නැ මේ කන කන දේවල් දාන්න ගත්තා. එතකොට ඔයා ડોක්ටර් කෙනෙකුට පෙන්වුවේ නැද්ද? නැහැ මේ සර් ડોක්ටර් කෙනෙකුට පෙන්වන්න තරම් සල්ලි එහෙම තිබුණේ නැ ගියෙත් නැ. සල්ලි ඕන ඒක තමයි සල්ලි ඕන නැහෙනි සමහර රජ හොස්පිටල් එකට යන්න පුළුවන් නේ. එතකොට ඔයා ගියේ නැ නේ? නැ ගියේ නැහැ. ආ එතකොට සාමාන්‍ය කිරිපිටි එහෙම ලැබුණේ නැද්ද? තිබුණ නැද්ද දරුවට දෙන්න? නැහැ. එතකොට මේ දරුව නැති වෙන මාස කීපයකට ඉස්සෙල්ලා කොහෙන් හරි සමිතියකින් හරි මොකක් හරි ආයතනකින් ඔයාලට ලක්ෂයක විතර බඩු ටිකක් ගෙනත් දුන්නද? මේ මනම් සත්‍ය කියන්න පිටි කන්න පුන්න
මේ අදයේද සර් දරුව නැති වෙන මාස දෙකකට විතර ඉස්සෙල්ලා අර අට ගිහිල්ලා ආපු කවුරු හරි කෙනෙක් හා ගෙනාවා කොච්චර විතර බඩ මුට්ටු ගෙනාවේ අනසර ඔය අල්මාරියේ ඔය පුටු හය and අපිට ඇඳින මේ තාමත් මේ මල්ලි ගිනාසු සායවා හිටි තමයි ඒක කිරිපිටි ගිනාව නේද ඔව් ඒක ඇහුවේ මට ඒක අමතක වුණා සර් පත්‍රේ දාලා තිබුණා මේ ඔගොල්ලෝ මේ කිරිපිටි පැකට් එකක් දැකලවත් නැහැ කියලා හා එහෙමයි ඒක නිසා තමයි ඒක ඇහුවේ මෙතර මෙම පවුල සඳහා නිවසක් ඉදිකර දීමටද සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ප්‍රතිපාදන යටතේ කටයුතු කර තිබුණත් ඊට මෙම මව්පියන් අඩු තක්සේරුවක් දක්වා තිබූ බවයි ගම්වාසීන් පවසන්නේ මට දැන් දැනගන්න ලැබුණා මේ ගේ හදලා දෙන්න අමුතුමා සල්ලි වෙන් කළා තියෙද්දි මේ ගේ තවත් මීටත් වඩා දුප්පත් කෙනෙකුට හදලා දෙන්න කියලා ඕගොල්ලෝ ඉල්ලීමක් කළා තියෙනවා කියලා ඒක ඇත්තද इंटरव्यू कर मुखदे दा कि मुखदे कि